kempuri esinna chiru dinatama subodayasana api dan me welawen balaapurthu wenne baadakten sandahu vyayama oba weta indirapath karanna meedi baadakten satman lesa werenne keseida me pilbandawa baadakta vidyave panduru anka 17 baadakta sandaha bp thumaha visin vyayama hayak handuna de thiyena අපි දැන් ඒ ව්‍යායාම පිළිබඳව වුණක් ලබා ගන්නවා. මා මෙහිදී බලාපොරොත්තු වෙනවා මෙම පොහොනුව අධ්‍යයන තුනකින් කරන්න. එකක් තමයි මා පළමුවෙන්ම මේ ව්‍යායාම පිළිබඳව ඔබ හඳුනා දෙනවා. ඊළඟට ඒ ව්‍යායාමය කරන්නේ කෙසේද යන්න හඳුනා දෙනවා. ඉන් අනතුරුව ඔබත් සමගම ඒ ව්‍යායාමය ඉදිරිපත් කරනවා. මෙන්න මේ ආකාරයෙන් තමයි අද අපි මේ බාධකයෙන් සඳහා වූ දීපතුමා විසින් අපට හඳුනා දුන් ව්‍යායාම අය ඉදපත් කරන්නේ. දැන් අපි ඒ සඳහා සූදානම් වෙමු. අපි පළමුවෙන් බලමු බලමු බීපි ව්‍යායාම. ආ මෙහෙදී ඉස්සලාම කියනවා බීපි එක්සර්සයිස් Number one, question ready. AQ warm up, api. Hero da family. Kaku. Addeka me vidra api, tiaga. Ida se question, begin ki warm up, api. Me vyayame, aarambha karana. Palumu api, me addeka hondara, isparsha karanawa. In anaturuwa, api moona, api isparsha karanawa. ඒ වගේම අපි හිස මේ විදිහට අපි ස්පර්ශ කරනවා. ඒතර මේක අත්ලෙන් සහ ඇඟිලි තුඩෙන් තමයි මේ ව්‍යායාම අපි කරන්නේ. ඉන් අනතුරුව අපි විකට බෙල්ල මේ ආකාරයෙන් ව්‍යායාම කරනවා. ඊළඟට අපි බෙල්ලේ මහපට ඇඟිල්ලේ අපි එළ මේ ආකාරයෙන් තමයි ඊපි ව්‍යායාම කරන්නේ. ඊපි විතක් අපි මෙන්න මේ ආකාරයෙන් මෙම ව්‍යායාම සිදු කරන්න ඕනේ. මේ පෙක් ස්ට්‍රෙස් නම්බර් 1 පොෂන් රෙඩි. begin. එන්න මේ ආකාරයට තමයි අපි බලමු ව්‍යායාම සිදු කරන්නේ. මෝන අපේ ඇඟිලි තුඩුලින් සා අල්ලෙන් පිටිමදින්න ඕනේ. ඊළඟට හිස පිටිමදින්න ඕනේ ඇඟිලි තුඩුලින් සා අල්ලේ. එයාට නිකට සා බෙල්ල අපට ඇඟිල්ලෙන් බෙල්ල පිටිමදී සිදු කරන්නේ. මෙන්න මේ ආකාරයෙන් මේ රූප තන ඔබට මේ පේන ආකාරයෙන් අපි මේ ව්‍යායාමයේ වර්ධිය කරන්න ඕනේ. තමන්ගේ ඇඟිලි තුඩු වලින් සා අල්ලේ මොන ඉස්ස පිටිමදීම කරන්න ඕනේ. ඒ වගේම මහා පට ඇඟිල්ලෙන් බෙල්ල පිටිමදීම කරන්න ඕනේ. Rest. දෙවන BP ව්‍යායාමය. මෙම BP ව්‍යායාමය අපි කරන්නේ පපුවට. මෙතනත් කරන්න අපි කෙලින් පිට ගන්නවා අත් දෙක මෙන්න මේ ආකාරයෙන් අතල පිට පිටිපස්සෙන් අපි මේ අත් දෙක ගියන. ඊට අපි ඉදිරියට පොඩ්ඩක් මේ විදිහට නැමෙනවා. නැමිලා අපි කෙලින් බලා ගන්නවා. බලාගෙන begin කිව්වාම අපි මෙන්න මේ විදිහට අපි व्यायाम
ඩෑන්ස් කරලා අපි ඔබ ටික පිට කරමු. නැවතරක් අපි ආරම්භක ස්ටේෂන් එකට අපි එනවා. මෙන්න මේ ආකාරයෙන් 12 වරක් අපි මෙම ව්‍යායාමය කරන්න ඕනේ. මෙම ආව නැවතරක් ආයි අපි ආරම්භ කළා. එන් මේ ආකාරයට අපි මේ ව්‍යායාමය. ඩෑන්ස්. ඩෑන්ස්. දැන් ඔබට පැහැදිලි ඇති අපි දෙවෙනි ව්‍යායාමය කරන්න කියලා. ඔතන මේකෙන් ප්‍රමාතය තමයි අපේ උරහිස, පපුව, හෘදය ශෝෂණ පද්ධතිය වර්ධනය කිරීම සඳහා මෙම ව්‍යායාමය ඉතාමත් වැදගත් වෙනවා. DT exercise number 2. Position ready. Begin. එන්න මේ ආකාරයට තමයි අපි ව්‍යායාමය කරන්නේ. ඉතලාම පොයිසන් රෙඩි කිව්වාම අපි ආරම්භ ස්ථානට එනවා. එන්න මෙයාකට ආරම්භ ස්ථානට අපි එනවා. ඊට පස්සේ පොයිසන් ඉස්සරහට උඩින් උඩට ගන්නවා. අපි පුරාතන පිටිපස්සට හැරිලා ටෑන් කියලා අපි මේ ව්‍යායාමය කරනවා. නැවත කරා මුල් අවස්ථාවට එනවා. මුල් අවස්ථාවට ඇවිල්ලා මෙන්න මේ ආකාරයෙන් අපි ස්ථානගත කරලා ආයෙ නැවතරක් මේ ව්‍යායාමය කරනවා. මේ ව්‍යායාමය 12 වරක් කරන්න ඕනේ. කරලා තමන්ගේ ව්‍යායාමය 12 වරක් අපි කරන්න ඕනේ. අපිට රූපරාමයේ පැහැදිලිව පේනවා කොයි ආකාරයෙන් කරන්න කියලා. බලමු දැන් තුන්වන බීපී ව්‍යායාමය. මෙම බීපී ව්‍යායාම කරන්නේ උදරය සඳහා. අපි ඉස්සලාම් කෙලින් හිට ගන්නවා. හිටගෙන අත් දෙක මෙන්න මේ ආකාරයට අපි ගේනවා. ගෙනල්ලා ඉවරලා අපි දකුණු පසෙන් ඉස්සලා පටන් ගන්නවා. මෙන්න මේ සමාන්තරව මෙන්න මේ විදිහට අපි ගේලා පුළුවන් තරම් පස්සට අපි යදනවා. ණය නැවතරක් ඉස්සරහට ගේනවා. මුටි කප්පිය යවනවා. ආරම්භ ආය නැවතරක් අපි උස්ම ගන්නවා. මෙන්න මේ විදිහට ඊළඟට අපි ඊළඟ පැත්තට අපි මේ විදිහට ගෙනියනවා. පුළුවන් තරම් අපි ගෙනියනවා. ගෙනියනවා. ආය මේ ස්ටාර්ට් ඇවිල්ලා උස්ම ටික යවනවා. මෙන්න මේ ආකාරයෙන් 12 වරක් මේ ව්‍යායාමයත් අපි කරනවා. ආය පෙර ස්ටාර්ට් ආපු ගමන් ආය නැවතරක් අපි මෙන්න මේ ආකාරයෙන් මේ විදිහට අපි යනවා. මෙතන අපි කකුල් දෙක හරවන්නේ නැහැ. අපි නද විතරයි අපි හරවන්නේ. කකුල් දෙක එකම ස්ථානයේ තියන්නේ කඳ පමණයි අපි මේ විදිහට හරවනවා. ආරම්භ අවස්ථාවේ උස්ම ගන්නවා. ඊළඟ නැවතරක අපි ස්ථානට ආවට පස්සේ උස්ම ටික පිට කරනවා. BP exercise number 3. Position ready. Begin. මෙන්න මේ ආකාරයට අත් දෙක කෙලින් තියලා මේ ආකාරයට අපි කඳන කකුල් යවන්නේ හරවන්නේ කඳින් පමණයි අපි හරවන්නේ. මෙන්න මේ ආකාරයෙන් අපි ව්‍යායාම කරනවා. මේ අත් දෙක ඉහළට අරගෙන සමාන්තරව හුරුවතර සමාන්තර පොඩක් ඉහළට ගත්තත් කමන්නේ. සමාන්තරව අපි ගෙනියන්න ඕනේ. පුළුවන් තරම් අපි පස්සට ගෙනියනවා. නැවතර මුල් ස්ථානට ආපුවාම අපි උස්ම ටික යවනවා. නැවතර අපි ඊළඟට දකුණු පැත්තට යවනවා. මෙන්න මේ ආකාරයෙන් අපි 12 වරක් අපි මේ යාමය කරන්න ඕනේ. තමන්ගේ කැමැති වේගයෙන් යන්න පුළුවන්.
කළ තුන්වෙනි ව්‍යායාමයේ පරමාර්ථය තමයි අක්මාව බඩවල් වැනි අභ්‍යන්තර අවයවය ක්‍රියාකිරීම සඳහා අපි තමයි මේ ව්‍යායාම කරන්නේ. අපි මීළඟට බලමු හතරවෙනි බීපී ව්‍යායාම. මෙහෙදිත් අපි ඉස්ලාම් සීටුවට එනවා. පොයිසන් දෙක වම් සීටුවට එනවා. ඊළඟට අපි ආත් දෙක අපි මෙන්න මේ ආකාරයට අත් දෙක ඇඟිලි තුඩු මෙහෙම අල්ලගෙන අපි ඊළඟට ගේනවා. ඊළඟට ගේනලා කන් දෙකත් සමාන්තර මේ විදිහට අපි ගන්නවා. අරගෙන වෙලා අපි මේක දකුණු පැත්තට හැරෙනවා. හැරෙලා හඳින් හැරෙන්නේ කකුල් දෙක හරවන්නේ නැහැ. හැරලා අපි මේ විදිහට වක්‍රාකාරව අපි තව ගෙනියනවා. හය නැවතරක් පෙරසේ එනවා. දකුණට හැරෙනවා. හොඳ උස්මක් ගන්නවා. එහෙම වක්‍රව අපි යනවා. ගිහිල්ලා දනිස් නමන්නේ. අපි පුළුවන් තරම් මේව පස්සට අපි පිටපස්සට පැපි මේ විදිහට යනවා. හේතු ආකාරයට අපි යනවා. ඉවිල්ල නැවතරක් අපි පෙර ස්ථානට එනවා. මේකත් 12 තරක් කරන්න ඕනේ. ඊළඟ අපි ඊළඟ පැත්තට අපි හැරෙනවා. මේක දෙපැත්තට කර කර කරන්න ඕනේ. මෙන්න මේ ආකාරයට දෙපැත්තම එන ආකාරයට අපි සිදු කරන්න ඕනේ. Number 4, question ready. Begin. දකුණට හැරෙන්න. මේ වැය හැරලා මේ විදිහට අපි පුලුවන්තර වක්‍රව ඇවිල්ලා ඉහළට ගන්නවා. ඉහළට ගත්තට පස්සේ උස්පරින් නැව යවනවා. ආයෙත් අතර මට ගන්නවා බම් පැත්තට හැරෙනවා. මෙන්න මේ ආකාරයට අපි අතේ කරකවනවා. මේක තව ටිකක් පස්තර යන්න ඕනේ. කඳ පස්තර යනවා. හරි. කඳ පස්තරම අරගෙන ගන්න ඉහළට. පස්තරම ගන්න. පස්තරම අරන් ඉහළින් එන්න. Right. හල පස්තර තුලන්තර පස්තර ගන්න කඳ. අදිස්තියෙන් කරන්න එපා. තමන් ඒ ඇවිල්ලා මෙන්න මේ විදිහට ඇවිල්ලා පිටිපස්සෙන් ඇවිල්ලා රෙස් කරන්න. රයිට්. ඊළඟ වෑම ආයෙ පටන් ගන්න. එක පාර පටන් ගන්න ඕනේ නැහැ. තමන් රෙස් කරලා ඊළඟ උණු උස්මක් අරන් අර යව උස්පරට යවන්න එපා. යව. එහෙම උස්පරට යවුවට පස්සේ ආයෙ උස්මක් හැරිලා උස්පරේ ගන්න. ආයෙ ඊට පස්සේ සෙට් කරන්න. ලොන්දර පස්තර නැවතුන විට උස්පටික යවන්න ඊට පස්සේ ආයෙ උස්ම ගන්නද හැරෙන්න උස්පටික ගන්නද ආයි මෙන්න මේ ආකාරයට තමයි අපි මේ ව්‍යායාම කරන්නේ. මේ වගේ 12 තරක් අපි මේ ව්‍යායාම කරන්න ඕනේ. එක පැත්තකට 6ක් උතර අනිත් පැත්තට 6ක් දෙපැත්තම කරන්න නැත්නම් එක පැත්තට 6ක් කරලා අනිත් පැත්ත 6ක් දුවන් කරන්න නැත්නම් මාරු මාට අපිට මේ ව්‍යායාම කරන්නත් පුළුවන්. මේ ව්‍යායාමයේ පරමාර්ථය තමයි උකුලේ සහ උදරයේ මාංශ පේශි සක්මුවත් කිරීම තමයි නැත්නම් පේශි ක්‍රියා කිරීම තමයි අපි මේ විදිහ කරමාත වෙනවා. පේශි. රෙස්ට්වාම තමන්ගේ ස්ථානට ඇවිල්ලා ආය ඒ මගින් නවත්තන්න රෙස්ට්වාම ආය මුල් අවස්ථාවටම ඇවිත් තමයි අපි නවත්තන්නේ. අපි දැන් බලමු පස්වන බීපී ව්‍යායාම. මේ ව්‍යායාම කරන්න හෘදය. අතන මේකේ පරමාර්ථ තමයි හෘදය හා පෙනහළු ආස්වාස ප්‍රාස්වාස කිරීමේ ප්‍රවණතාවය වැඩි කිරීම. අපි බලමු මේක කොහොමද කරන්න කියලා. BP exercise. Number 5. Question ready කිව්වාම අපි තමන්ගේ පහසු ස්ථාන දෙපා ලඟ තරම ලඟ කර ගන්නවා. ඊළඟට මේ අපි මේ අත් දෙක මේ විදිහට කරලා මෙල්ල පිටිපස තියලා අපි ආස දෙස බලන්න. ආස දෙස බලලා අපි ඊට පස්සේ හොඳ උස්මක් අරගෙන අපි මේ විදිහට ව්‍යායාමය අත අත් දෙක ඉදිරියට ගලිමිට නමන්න නැත්නම් ධනිස් නමන්න නැත්නම් පහතර කියන්න. එල්ලා අපි උස්ම පිට කරමු. එවතරක් පෙර ස්ථානට එනවා. ඉස්ස ඔසවනවා. ආස දෙක බලනවා. ඊළඟට හොඳ උස්මක් ගන්නවා.
අපි අත් දෙක ඉහළට ගේනවා ඊට අපි මේ විදිහට පහතර නැමෙනවා වැලි මිට ධනේශ නමන්නේ නැහැ විකටම අපි මේ විදිහට අපි නැමිලා අපි බිම ස්පර්ශ කරන්න පුළුවන් ස්පර්ශ කරන්න බැරි නම් ස්පර්ශ කරන්න යන උත්සාහ කරන්න එපා ආ අමාරිය කරන්න ඕනේ මේ ස්පර්ශ කිදීම ඉතාමත් වැදගත් වෙනවා හැකිනම් බැරි නම් කරන්න යන්න එපා හැකි අය හැම එකේනම බිම ස්පර්ශ කරන්න ඇඟිලි තුඩුවල මේ විදිහට ව්‍යායාමයේ අපි දොළොස් වරක් කරන්න ඕනේ මේ විදිහට අපි ඉස්සර තේනවා නැවතරක් අපි උස්ම ගන්නවා මේ විදිහට අත් දෙක ඉහළට ගේනවා මේ විදිහට අපි පහතර නැමුවා දීපේක නම්බර් 5 question ready Jadapil, masih sebalan deh, untuk semak ganda, ada ke usaha anda, bila ada maganda, terus nemen deh, pahatan nemen deh, minimal akar, nemen deh, nemen deh. Pulang tan nemila ada ke bima gawan, yang gitu tuh bima gawan deh, berenang usaha keran depan bima gawan deh, nyawa terak, meyawan deh, ya wala, mangi pal, itu pun istana deh, nyawa terak, ada ke yang gitu tuh, yang gitu dagang deh, itu sih, gain istilah kata. Right, pulang terus nemen. Right, set. Oke, set. Ay, kira set. Rest. Tetapi kalau dari induk dong. අපි පෙරස පෙන්නුවේ පස්වෙනි ව්‍යායාමයයි අපි ඊළඟට යමු 6 වෙනි ව්‍යායාමයට මෙම 6 වෙනි ව්‍යායාමය කරන්නේ කකුල් සහ ඇඟිලි වලට තමයි මේ ව්‍යායාම කරන්නේ මේකේ පරමාර්ථය තමයි කලව හොඳ පාය ඇඟිලි ශක්තිමත් කිරීම සඳහා මේ ව්‍යායාම අපි කරන්නේ අපි බලමු කොහොමද කරන්න කියලා අපි BP exercise number 6 ප්‍රශ්න දෙක කිව්වාම අපි තීරයෙන් පිට ගන්නවා ඉඳගෙන අපි මේ අත් දෙක ගේනවා ඉනට ඉනට ගෙනල්ලා ඊටසේ begin කිව්වාම අපි මේ ඇන්ගිලි වලින් අපි ඉස්සෙනවා ඉස්සෙලා අපි මේ විදියට අපි පහතර නැවෙනවා නැවතරක් අපි මීන් සැරේ අපි එහෙම ඉහළට එනවා නැවතලා උතර අර මුලින් ආරම්භයේදී ගත උස්ම ටික මෙතනදී අපි හිත කරනවා ආය නැවත වරක් ඇඟිලි තුඩ වලින් ඉස්සෙනවා හොඳ උස්මක් ගන්නවා මේ විදිහට මිනිස්සරේ පහත් වෙනවා පහත් වෙලා නැවත වරක් අපි ඒ ක්‍රමයටම අපි නැගිටිනවා ආය කකුල් දෙක පෙරසේ තියා ගන්නවා ඒකම අපි උස්ම හිත කරනවා මෙන්න මේ ආකාරයෙන් දොළොස් වරක් අපි මේ ව්‍යායාම කරන්නේ Deep exercise number 6 question ready begin ඒ begin කියුවා තමයි අපි වැලි මිට විදුමෙන් අපි කකුල උස්වන්නේ මේ විදිහට අපි හොඳ උස්මක් ගන්න ආරම්භයේදී ආය පිට කරන්නේ පිට කරනවා ආය උස්වා නේද ඔබම ඉන්නට අත තියා ගන්න ඉස්සෙන්න ඉස්සරට උස්ම ටික ගන්නවා එහෙම අපි පාත් වෙන්න කොහොම පාත් වෙනවා ඊට ආයි තමන්ගේ බැලන්ස් එක තියාගෙන නැගිටිනවා ආයු කකුල බිම තියෙනවා විලම්භ උස්ම ටික පිට කරනවා ආයි උස්ම ගන්නවා විලම්භ උස්නවා උස්ම ගන්නවා ආයි පහත් වෙනවා බැලන්ස් කර ගන්නවා ආයි ඉස්සෙනවා ආයි උස්ම ගන්නවා මේකෙන් සිද්ධ වෙනවා කලව කකුල්
මේ ස්නායු බන්ධන ශක්තිමත් කිරීම තමයි ඇඟිලි තුඩවල ස්නායු බන්ධන ශක්තිමත් කිරීම තමයි මේ අවස්ථාවේ සිදුවෙන්නේ. හුස්ම ගන්න, ඉතෙන්ද පහත් වෙන්න, ආයි ඉතෙන්ද අපුල් බිමින් තියන්න, හුස්ම යවන්න. මේ දැක්කේ බාධක්ත විද්‍යාවේ අඳුරංක 17 සඳහන් පරිදි ජීවිතුමා විසින් හඳුනා දුන් ලද බාධක්තයක් කර්මල් ලෙස වැඩෙන්නේ කෙසේද යන්න මේ මාතෘකාව යටතේ ව්‍යායාම 6. මෙම ව්‍යායාම ඔබ මෙම බාධක කැම්පෝරිය කාල තුරදීම ඔබ පුහුණුව ලබයි කියලා මා විශ්වාස කරනවා. අපි දන්නවා අද නවීන ලෝකයේ නවකිත ව්‍යායාම අපි දැකලා තියෙනවා. එක එක ක්‍රීඩා සඳහා එක එක ව්‍යායාම අපි දකිනවා. ඒ වගේම අපේ ශරීර වර්ධනය කිරීම සඳහා නවකිත ව්‍යායාම අපි දකිනවා. ඒත් බාධක්ත්වයේ සත්මල් ලෙස වැඩෙන්නේ කෙසේද? අන්න ඒක පදනම් කරගෙන අපට දීපීතුමා අපට ලබා දුන් මේ ව්‍යායාම 6 ඉතාමත් සුදුසුයි මා විශ්වාස කරනවා. ඒ නිසා ඔබගේ ශක්තිය මෙතනදී අපි ඇති කරන්නේ දොස්තරය ආස්වාස්ථා ප්‍රස්වාස කිරීම මෙන්න මේ තුලින් අපේ ශරීර වර්ධනය ඇති කර ගැනීම නිසා බාධක නිසාමත් වැඩගත් වෙනවා. පොද බාධක නිලමහන් ජීවිතයේ කත් කරන අය ඒ නිසා ඔවුන්ට මෙම ව්‍යායාම 6 ඉතාමත් වැඩගත් වේයයි මා හිතනවා. ඔබ සියලු දෙනාටම සුබ කඳුරක් වාසනාවන්ත දවසක් වේවා මා ප්‍රාර්ථනා කරනවා. Campari, Colombo, Campari, oh, Campari.